මොකද්ද? ආ, ඊයේ රෑ පාටට ගිහිල්ලා ඇවිල්ලා නිදා ගන්නකොට රෑ 12ක් පහු වෙලා ඔළුව නිකන් කැරකිනවා කැරකිනවා වගේ. එක්සයිස් ටිකක් කළාම ඔය කැරකිල්ල නවතී. නවතීද එක තැන කැරකිහිද මන්ද? බර ක්‍රිකට් ටීම් එකේ ඉද්දී ඇඟ නිකන් නැවුනේ දුන්නවා වගේ. අපෝ. නැන්නේ පපන්නක් කරලා නැවුන වගේ ඉද්දී. මේ අපි වාගේ මේ ඇඟපත්ත ටික මහන්සිලා කරන ජොබ් එකක් කරහල්ලා කොහෙදද මේ ඉඳලා මේ පුටු රස් කර කර ඉන්නේ නැතු. අපෝ අපෝ. අපි දන්න උඹේ ඇඟ මහන්සි කරන හැටි. ඒක නෙයි සර. අද නම් හරි මහන්සි. ඇඟෙන් නිකන් දුන්නාන වගේ. දුවල ගිහලා වතුරකට පැනපන්. ගානට කුල්ලේ. කොහොමද මෙයාලු බිස්නස් එක? කියන්න තරම් වරදක් නැහැ. බලුත්තට පටන් ගත්තද? ඔව්. හැමදාම ඔය අනුන්ගේ කොම්පනි වලට සත්‍යයෙන් ඉඳලා හදින්නේ නැහැ බං. උන්ට වැඩ කරගෙන ගාම මරපිටින් වැඩ කරගන්න. වාසි දෙඩේ. එයාට නට ගාන දෙල ඉතින් අතට එනකත් තමයි. උඹනේ ඕන. ඒක නෙවෙයි. මට ඕන කරලා තියෙනවා දී ටිකක්. මං කැලිම සප්ලයි කරන්නේ ඉහළ තැන් වලට. කිල්ලරේට ගනු දෙන්නේ නැහැ. ඒ ගනු දෙන්නේ මං කරගන්නම්කෝ. ළඟදී උදව් කරන්නේ. යමෝ මේ මිනිහව හම්බ වෙන්න. යමෝ. ඒ આવත වැඩක් වෙන්නේ නැහැ. ඇයි? ඒ આવත් නම් වැඩක් වෙන්නේම නැහැ. යමෝ. හෙට අනිත් මම යන අලුත් යනකට. අම්මා. උඹල හරියට ගෙවල් මාරු කරන්නේ. ෂර්ට් මාරු කරනවා වගේ නේ. ඇයි? ඉන්න තැනින් එලෙව්වද? අන්ඩර්ග්‍රවුන්ඩ් බිස්නස් හැන්ඩල් කරනකොට එක තැන ඉඳලා බෑ. තැන් තැන් වලට මූව් වෙන්න ඕනේ. ඒක නෙවෙයි. අර ප්‍රශ්නෙට මොකද කරගත්? මොකද ඒ ප්‍රශ්නේ? රවීගේ ප්‍රශ්නේ. ඔන්න ඇහුවා. ඔන්න යාළුවෝ ඇහුවා තාන්නේ මා ජරා ප්‍රශ්න. උඹල ගෙවල් මාරු කරන්නේ උඹගේ බිස්නස් හින්දමත් නෙවෙයිනේ. රවීගේ ප්‍රශ්නේ බලපානවා නේද ඔකට? මම මේ සීරියස්මයි කියන්නේ මිල්ටන්. ඕකට ඔය කොට්ට මාරු කරනවා වගේ ගෙවල් මාරු කළා හරියන්නේ නැහැ. මොකක් හරි ස්ථිර විසඳුමක් තියෙන්න ඕන. ආහා. අපිට මොකද්ද ඔය ගැන කරන්න පුළුවන් උදව්ව? කරන්න පුළුවන් ලොකම උදව්ව තමයි නිහඬව කට පියාගෙන ඉන්න එක. හරි හරි හරි. අපි නිශ්ශබ්දව තමයි ඉන්නේ. උඹ බයින්නේ පැස්බරා වැල්ල උළු හංගම් වගේ නේ. අපිට ප්‍රශ්නයක් නැහැ. ආ මං ඒකට වැඩ පිළිවෙලක් යොදාගෙන ඉන්නේ. ඔය ප්‍රශ්නේදී උඹයි ශ්‍රීමයි දෙන්න කතා කරලම විසඳුමක් තියාගන්න ඉන්න. ඒක නේ මගේ අලුත් වාසස්ථාන කොහෙද? කිරිගම් පමුණුව. ආ බොහෝ දුරයිනේ. ඔබට හැමදාම මෙහෙට එන්න බැරි වෙයි ඒ කියන්නේ. ඉතින් සතියකට දවසක්වත් එන්න පුළුවන් වෙන්නේ මෙතන. බට් එන්න බැරි වුණත් අපි උඹ හොයාගෙන එනවා. උඹ අපායට ගියත් අපි එතන ඇති. ඔව්. ඒක ඇත්ත. උඹලා ඉතින් යම පාල්ලෝනේ. ළඟ පරක් වුණා. තරවම දුමුද? හරි. යමු. දුමු දුමු. මේකට හොඳයි නේ. ඇනස් එකට වැඩි ඉඳී. ඉඳ නම් තියෙනවා ඒකට. ඒ වුණාට කි. අපරාදී වටිනාම දීසි ටික. ඔය පරිස්සමෙන් ගේනවනේ කියලා ඔයාලා දන්නේ නැද්ද? දවසක පාවිච්චි කරා නම් දුකක් නැහැ. මොකද මොනවද වෙලා තියෙන්නේ? පේනද වෙලා තියෙන දේ? මල්ලි අතුලාම වැටුනේ. සමන්ට අයිති නැති දේවල් කරන්න එපා කියලා හැම සිස්ටම කියලා තමයි නේද? ඉතින් ගයිසරි. මම දරුවටම ගහන්නේ හරිය නැහැ නේ. ගහන්න නෙමෙයි කොම ගහන්න ඕනේ. කියලා හරිද? ඒක දැනුත්. සමයින්ට කියලා කරන වැඩද මහත්තයා මේවා? හරියට උකුණු ලව්ව ගල්ලා දෙනවා වගේ. දැනගන්න බෑ කුලිකාර දෙතු දෙන්න තාලෙ මේක කරන්නේ. අපි එම්ඩ බඩුව දෙන්න කිව්වේ නෑ. තාත්තත් එක්ක එකට කියලා කලේ වැඩ. මොකද වෙලා තියෙන දේ පේන්නේ නැද්ද?
පුංචයාවන්ට කියලා වැඩගත්තන ඒව යලාබෙ ගෙවෙන එකයි ඇත්තේ. එයාගේ හැටි එහෙම තමයි. එයාට කේන්ති ගියාම එයා මොනවද කරන්න කියලා එයාවත් දන්නේ නැහැ. එයාට කේන්ති ගියාට පස්සේ පොඩ්ඩක් කටට යන්න ඉන්න සේම. මිස් ජයසිරි අපි අපේ වැඩේ කරමු. කොහොමද අද පාගෙන හෙසුන්නේ? මම පොඩ්ඩක් ඉහල එයාට ගිහින් එන්න මම. නෝ මිස් ජයසිරි. ඒක ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ නේ. අනුගේ බඩුව දින ගියා. ඉය නහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ඵලයල බලන්නේ පැත්තට. අඩු කඩලා. මේකෙන් දැන් හැදිලා ඉවරයි නේ. තාත්තත් එක ගියා බඩුව දින. ඒක අපත බලා ගන්න බැ. හැබැයි මොකද මේ ඔයත් වෙලා තියෙන්නේ? නැද්ද? හරි නිකන් දුම්මල වර මාත්‍ර ගන්න කපු වල දඟලන්නේ. මටද ලැජ්ජ නැද්ද එහෙම නේද? ඒ මිනිස්සු මේ අපේ ගෙට රැය ගහුවේ අද. ඉතින් එන්න තුන් උදව් කරන්න අපේ යුතුයද? ඔය විදිහට මායම් වෙන්න ගියාම මේ මිනිහට දවසින් දෙකෙන් එපා වෙලා අපු අපලගෙන යයි යන්නේ. අනේ ඕන උදව්වක් කරගත්තට මට කමන්නේ. මේ ළමයි පරිනේ අනුගේ පුලිය වැඩ කරන්නේ. ඒක කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. ඒක දෙමින් කතා කරන්නේ ඒක සද්ද ඇහෙනවද සද්ද? ඇහෙන්න තමයි කියන්නේ. කාටත් බය ඇත්ත කියන්නේ. දැනගන්නේ පැතුම් හතර දෙනෙක් අරගෙන එන්න. වැඩ කරගන්න. අද ළමයි තමයි. තමයි. දීපිට අපිට හම්බුනේ ප්‍රසන්ට් එකකට. මටද අංකල් දැනි මෙන්ඩන් කියලා කොත්ම ගෙනත් දුන්නේ. දැන් ඉතින් ඔය කැඩිච්ච දින්ට ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වාසය කලන්න බෑනේ. කොහොමද කළා ගන්න. ඔයත් වැඩි හොඳ වෙලා අපිට ඉස්සරහදී හම්බ වෙයි. ළමයි පරිසමක් නැතිකම්. ළමයි වුණාම එහෙම තමයි ශ්‍රීම. ඒ ළමයි දෙකම බර අම්මගේ කටේද? පදින් පිට අපදෝසින් ඉතිරි. තව ඉස්සරහට මොනවා වෙයිද මන් දන්නේ නැහැ මේක. බහුබුට කතා කරන්න පිළිද ශ්‍රීමා. මම නම් ආස වුණේ නැහැ මෙතෙන් දෙන්න. ඔයා බල කරකින් ගමයි යාවි. මෙතන කම්මොක් යන අදුණක් කමක් නැහැ. මෙතන වාස. මේ ළමයි අතින් වෙච්ච වැරද්දනේ. මං ඒකේ අලාපේ ගෙවලා දාන්න. මොනවද මේ කියන්නේ සජයසිරි? ඔය ගණන් ගන්න දේවල් සිම්පල් මැටර් එකක්ද? ළමයි නෙමේ අපෙන් නතු වගේ දේවල් වෙන්නේ නැද්ද? මේ එමුණට නම් නෝනගේ හිත තියා ප්‍රීතිල වගේ නේද? සමහර නෝනලගේ හැටි ඔහොම තමයි. ඔයගොල්ලෝ ආදරේ අපිට නෙමෙයිනේ බඩු මුට්ටු වලටනේ. ඒක නම් සහතික ඇත්ත මහත්තය. අර බඩු පොඩ්ඩක් තියෙන අපේ එකක් ගැට ගහමු නේද? ඉත ජයසිරි අපි මේ ගාලනමු නේ? ලොක්කවනේ මොකද කිව්වේ? එදානිද්දම ස්ටොක් ගන්න ඕනයි කියලා කිව්වේ. ආ මොන හරි ලීකේජ් එකක් තිබ්බොත් ඒකත් අපේ කරුඩින් මේවයි. නැතුව නැතුව මේ ඉස්තර බොස්න රත්තරන් මොනස ඕනම් ප්‍රශ්නයක් තිබ්බොත් ඒක කැංගිට. මෙයාත් එහෙම තමයි. ඔය ඉතින් ළඟටම කතා කරලා ඔළුව අත ගාලා යන්න කිය. මේ විජයත්‍රි යන්නද? යන්න ඕන මම මේක වහලා ඕප් එකක් දාලා එන්නම්. එහෙනම් අපි යන්න. හා හා අපි ගේ. මේ ගොනුයි විමල දෙන ඔය පැත්තේ ඉන්නවනේ පොඩ්ඩක් කතා කරන්න. හා හා විමලේ විමලේ එනවා කතා කරන්න. එන වහමුනේ මහත්තයා. වහම තමයි කොහේ යනවද මන් දන්නේ. මහත්තයා අර කට්ටිය ආවනේ. ආ ආවෝ. ඊයේ උදේ ආවනේ. අපිට වැඩක් බාර දුන්නොත් ඒක තිතට කෙරිලා ඇති මහත්තයා. හැබැයි ඒගොල්ලෝ ලා ටික වැදගත් කට්ටියක් වාගේ පෙනුනේ.
මේ පිස්සු කතා කරනවාද? ජයසිරි මහත්තයා නරක කට්ටියක් අල්ලලා දෙනවද මම? ඒගොල්ලෝ හොඳ මතුරන් වඩන මිනිස්සු. දැන් මේ විමලසේන කොහොමද මිල්ටන් මහත්තයා අඳුරන්නේ? මම ওই මිල්ටන් මහත්තයා වැඩ කරන කම්පැනි කාලයක් වැඩ කරුවානේ. ඒක නෙමෙයි මහත්තයා. අපිට කිසි වාසියක් නැහැ වගේ නේද? වාසිය කඳයි ඔයි. මම දන්න තම්සේ කොහොම හරි කරගිලා ඔතෙන්ට එන බව. මහත්තයාට ඉතින් පාඩුවක් උනේ නැහැනේ වාසියක් වුණා මිසක්. ඔය මිල්ටන් මහත්තයා ඉන්නව නේද? සල්ලි ඔයිට පොඩ්ඩක් අප්ලෝඩ් නැහැ. සුද්දා වගේ තමයි වැඩ. අපේ ඉතින් සුද්දා වගේ වැඩ කරන්න ගියොත් අපි තමයි සුද්ද වෙන්නේ. කොහකටත් ඇඩ්වාන්ස් එක හම්බුනහම මම තමයි සලකන්නම්කෝ. ඕනේ නැහැ මහත්තයා මම මේ නිකන් කිව්වේ. දෙන්නෙකුට හැරෙන්න ඉඩමයි. කියන්න ආවම් පිස්සු හැදෙන. ටිකක් ඉවසලා වැඩ කරුවා නම් ඉවරයි නේ. අපිට කොයින් දෙකින් රයිස් කුකර් ගෑස් කුකර්. හිතේ තියෙන ගෑස් වලින් තමයි ඉල්ලන්න වෙලා තියෙන්නේ. ඉවලවත් ගෑස් ටික දෙනවා නම් ලොකු දෙයක්. ඒ ගෑස් ටික හින්දා තමයි මෙහෙම වැඩ කරගන්නේ. හින්දුව වගේ බඩුව මුතුව කරේ තියාගන්න පුළුවන්. මල්ලිගෙන් යන බේරෙන්න බැරි කොච්චර කිව්වත් අද නිකම වැඩ. මල්ලි පොඩි කණිකිට පොඩි ටික නවල ඉවරද? ඉන්න නවල දාන්න. අපි ඉතින් කූඩුවකට මැදි වෙච්ච සත්තු වගේ. අතපය අකුලගෙන තමයි ඉන්න වෙලා තියෙන්නේ. හදාගන්න මේ සීමට පොඩ්ඩක් කරදර කරන්න විතරයි වෙන්නේ. පොඩ්ඩයි අපි
ඉතිනක රින් කළ නෑ නේද? ඒකට කමන්නේ මම හරි කරලා දෙන්නම්. ආ එහෙම නේද? බයිට් එක අමතක කරමු. ඒක නෙවෙයි. මට මාස්ිනා පොඩ්ඩක් හම්බුණා නේ. පෞගියසුමන් වෙඩින්නේ. ඒක ඕනේ තියෝ කියන්නේ. දොන්ගේ තමයි දෙන්ගේ දෙම්බල ආවත් කරන්නේ ඔයගේ ජරා වැඩ. මිත්‍රා ද්‍රෝහියෝ. මිත්‍රා ද්‍රෝහින් බම්. යවුනා යාන්ත. තේරුණා? මොකද ඔය සරහින් වගේ හැරලා? මම හිතන්නේ කරස්ලේ ඕන කිරිවිලු. ඕවත් ගණන් ගන්න දේවල්ද? උන් මොනවා කිව්වත් කෙරුවත් අපි හොඳ මිනිස්සුද? ඔය හොඳට හොඳින් වැඩි වෙලා යන්නේ. දැන් ඔවත් කරලා මට හොඳ බයිට් එකක් හදාගෙන ඉන්නකෝ. මම වසරක් ගන්න ඕනේ හරි මහන්සි. අපි ඊට ඉතුරු කාමර දෙක රෙන් කරමු. මගේ වයිස් ටෙස්ටර ගේම් කියන්නේ නෑ. අපි දන්නවා නෑ. නර්නේ. නේද ගේම්. දැනත් තොරේද? අපේ ගේ අයිතිකාරය නියම නියම මිනිහ. අපි කියවත් මේකට ජොයින් කරගමු. No problem. ප්‍රශ්න නැහැ නේ? හොඳ නැහැ නේ මේව නේද? ඉතින් දැන් අපි දන්නවා නේද ගේ පොඩ්ඩක්. Here comes Mr. Jayasiri. මේ මිස්ටර් ජයසිරි ෆුඩ් ඩිපාර්ට්මන්ට් එකේ ස්ටෝකීපර් කෙනෙක්. හලෝ. මේ මිස්ටර් ඩන්කන්. මිස්ටර් තරත්. රැටිවිඩ්. අඳුරගන්න ඕනද? පාඩේ. පාඩේ ඉන්න. හීමා. අර එක ග්ලාස් එකක් ගෙනාවත්. දැන් ගහන්න මොනවටද? හැමදාම නෑ හැමතැනම නෑ. නැද්ද මිස්ටර් ජයසිරි? අපි ගම් පොඩ්ඩක් ගම්. බයිට් එක ඩයිට් කරගන්න එපා. හරි. බයිට් නෑ. මිස්ටර් ජයසිරි ගොඩාක් උදව් ගන්න පුළුවන් කෙනෙක්. ආ. අපිත් එන්නම් ගලාගෙන මිස්ටර් ජයසිරිගේ ස්ටෝස් එක පැත්තේ. එන්නේ නෝනලාගෙන්ද? මොනවාද මේ? මොනවාද අපිට ලාභෙට ගන්න හැම පුළුවන්? කටුවල් බටු අස්පාඩ ගන්න. මේවා මෙයා ගියා. ලෝරියක් කරගෙන ආවම ඕන දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන්. නිකන් කිව්වද? මහත්තයා නිකන් අරන් ගියායි. හැබැයි අපි සල්ලි වදින්නේ. ආයියෝ. එහෙම නයිදී හොඳ නේද? මේ හරි හරි හරි. අපි ලෝරියක් වගේ එකක් తీර අපි ළඟ. මෙයාගේ මොටර් සයිකල් එක ඒකෙන් එන්නම්කෝ. ආ. අම්මේ පැත්තරේ කිව්වද? අනේ අම්මේ, මේ කතන්දරේ කියලා දෙන්නකෝ. මට කරදරනකොට පැත්තකට වෙලා ඉන්නකෝ. අක්කේ, මේ වචනේ තේරුම කියන්නකෝ. තේන්නද මම පාඩම් කරනවා? ආ, ඒ පාර අක්කර කරදර කරන්න පටන් ගත්තද? ඉතාලි වැඩ සුදව බලගන්න. හැබැයි පාඩම් කරන්න ඕනේ අම්මේ. ඔන්න ලකුණු අදින නැති මොකක්ද කියන්නේ? සුපි. සුපි තමයි දීව තාත්ත දෙන්න කියන්නේ. යන්න මොකද කරන්නේ? මෙන් ඔපරේෂන්. ආ. මිස්ටර් ජයසිරි පුතා. කම්සර කම්. විතර ගලකම්. එන්න පුතා. තාත්තට අම්ම එන්නයි කිව්වා. පුතා. ඔන්න එක තරගෙ. excuse me, what does he have to give me? Okay, go ahead, Mr. Jayasiri. I have done that, What?
ලැජ්ජ නැතිකම මහමුදිරි කමටත් වැඩිය ලොකු ඉලුනේ. ඒක නම් කොහොමටවත් වෙන්න බෑ මාල්නේ. මල්ල මලේ මිනිස්සු කට්ටිය කරන ගේ කුලියට දුන්නු. ආපු දවසේ මොහොම නම් තව ටික දවසක් යනකොට සැබෑරුමක් දාගෙන ගේ ඇතුළේ. ඔය හොර නෑ ටික නතර වෙලා ගන්න. මේ කෙල්ලගේ සිබහගේ අත ළඟ එළ මේ පාඩම් කරන්නේ නැද්ද? පාස් උඩ කනින්ද ගත්තනේ ඔකොට මිසෙල්. අම්මේ කෑනගා ඉන්නකෝ. ළමයි නෙමෙයි දැන් මට හදන්න වෙලා තියෙන තාත්තා. හදන්න පන්නේ. ඔකොර මිසෙල්ලා අම්මා හදන්න වේවා. රාත්‍රී ගිවිස්ස දන්දල් මම එන්නා. ආයෙත් ගින්නන දරණියට මං එයාට කියනත් නම් ඒගොල්ලෝ දැන් මහානතේ අනේ එන්න කියන්නකෝ මං දෙකක් කතා කරන්න. ඔය දෝ උතාල බාර ගන්න පොඩට බාර ගන්න කියලා. ඊයට කමන්න එහාට වෙලා ඉන්නවා.